චිකන් මසාලා කිව්වම අපිට එකම විදිහට තමයි හදන්න වෙන්නේ. ඒත් මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහමද ලොලිපොප් චිකන් මසාලා එකක් හදන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා චිකන් ලොලිපොප් කිව්වම අපිට අවශ්‍ය වෙන්නේ චිකන් වින්ග්ලට්ස්. ඉතින් චිකන් වින්ග්ලට්ස් අරගෙන අපි ඉස්සෙල්ලාම මේක සුද්ධ කරන්න ඕනේ. මේ සේරම මස් ටික පල්ලෙහාට යන විදිහට. ඒ කියන්නේ අපි ලොලිපොප් එකක්. අපි මීට කලින් ඇපටයිසර්ස් විදිහට ලොලිපොප්ස් හදන හැටි කියලා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහටම තමයි චිකන් එක මේ විදිහට අපි පල්ලෙහාට සූරලා ගන්න ඕනේ කට ඉතුරු කරලා. ඒ වගේම මෙතර ඉතුරු වෙන කොටස අපි එකවර මේ විදියට කපන්න ඕනේ. ඉතින් මේ විදියට අපි කම්ප්ලීට්ලි කටුව සුද්ධ කරාට පස්සේ ඒ වගේ මතක තියාගන්න අපි මෙහෙම කරනකොට ගොඩක් පහළට මෙයන් එපා. එතකොට කට ඉවත් වෙයි. අපි මේ යටට බෝලයක් වගේ තමයි හැදෙන්න ඕනේ. හරියට ලොලිපොප් එකක් වගේ. මේ විදිහට අපි සේරම චිකන් ලොලිපොප්ස් ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි බැටර් එක හදාගමු. බැටර් එක හදන්න අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා පාන් පිටි කෝප භාගයක්. කෝන් ෆ්ලවර් මේස හැඳි දෙකමාරක්. ලුණු තේ හැඳි කලක්. බිත්තර එකක්. මේ සේරම අපි මික්ස් කරගන්න ඕන. මේකටම අපිට එකතු කරගන්න පුළුවන් මිරිස් කුඩු තේ හැඳක්. එකතු කරගෙන අපි වතුර ටික ටික දාලා උක්කු බැට එකක් හදාගන්න ඕනේ. මේ විදිහට බැටර් එක හදාගත්තට පස්සේ පෑන් එක ලිපේ තියලා අපි ඒකට තෙල් ටිකක් එකතු කරගන්න ඕන. හදාගත් බැටර් එකට චිකන් ටික මේ විදියට පස්සගෙන මේක දෙපාරට බදින්න පුළුවන්. චිකන් ලොලිපොප් ටික බැටර් එකේ ඩිප් කරලා අපිට ෆ්‍රයි කරන්න පුළුවන්. චිකන් ලොලිපොප් ටික බැදුනට පස්සේ අපිට පුළුවන් තෙල් වලින් ඉවතට ගන්න.
අනිත් ටිකත් අපිට මේ විදිහටම බෙදගන්න පුළුවන්. චිකන් ටික ෆ්‍රයි වෙනකන් අපිට පුළුවන් ලුණු කපා ගන්න. අපිට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩි භාගයක්. අපි මේක පොඩියට කපා ගන්නේ අපි ලුණු ටික පේස්ට් කරගන්න අවශ්‍ය නිසා. චිකන් ටික රෙඩි නම් අපිට ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. ලුණු ටික පොඩියට කපලා ඒ වගේම අපිට අවශ්‍ය වෙන ඉඟුරු කෑල්ලක් ඒකත් අපි පොඩියට ස්ලයිස් කරගමු. ඒත් අපිට චොප් කරන්න ලේසි. සුදු ලුණු බික් හතරක්, කොච්චිමිරිස් කරල් 12ක් විතර. මේ සේරම පේස්ට් එකක් වගේ වෙනකන් තලා ගන්න ඕනේ. ඉතින් මේ විදියට අපි හොඳට පේස්ට් එකක් වෙනකන් තලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් එකතු කර ගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි පේස්ට් එක තෙල් ටික රත් වුණාම එකතු කර ගන්න ඕනේ. පිංච කොළ කිහිපයක්, මේ සේරම අපි තෙම්පරාදු කරගන්න ඕනේ. මිරිස් කුඩු සෙහෙන්දක්, පහක් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි කාලක් එකතු කරලා අපි මේකටම තක්කාලි පේස්ට් මේස හැන්දක් එකතු කරගන්න ඕන. දැන් අපි මේකට වතුර එකතු කරගන්න ඕන. ඉතින් මේ විදිහට අපි මසාලා ග්‍රේවි එක හදාගන්න. මේ වෙලාවේදී අපිට නැවතත් ඕනේ නම් ලුණු එකතු කරගන්න පුළුවන් රස බලලා. හදාගත්ත චිකන් ලොලිපොප් ටිකත් මේකටම එකතු කරගන්න. දැන් අපි මේකේ චුට්ටක් ග්‍රේවි ටික හිඳනකන් ලිපේ තියාගන්න ඕන. ලිප් ඔෆ් කරලා අපි සර්ව් කරන්න යන ප්ලේට් එකට දාගන්න පුළුවන්. ඉතින් චපාති, නාන්, රොටි වර්ග, බත් එක්ක වුණත් මේ වගේ චිකන් ලොලිපොප් එකක් ආහාරයට ගන්න පුළුවන්. චිකන් එකට ගාන්ෂින් හැටියට ලුණු කොළ සිහින්ව කපාගෙන
උඩින් ස්ප්‍රින්කල් කරගන්න පුළුවන්. ඉතින් ඕගලන්ටත් මේ වගේ රසම රස චිකන් ලොලිපොප් මසාල එකක් ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්.